ලජ්ජා වුණු අවස්ථා එහෙමත් නැත්නම් චාටර් වුණු අවස්ථා වාගේ ජීවිතෙත් ඕන තරම් සිදු වෙලා ඇති. එක්කෙනෙක් දෙන්නෙක් හිටියොත් ලැජ්ජාවටපත් වෙන ගතිය අඩු වුණාට පිරිස වැඩි වෙන්න ලැජ්ජාවටපත් වෙන ගතිය වැඩි වෙනවා. සජීවීය විකාශනය වෙන සමහර වැඩසටහන් ලක්ෂ ගණන් ඒ වැඩසටහන බලන අවස්ථා තියෙනවා. මේ වගේ අවස්ථාවන් ප්‍රේක්ෂකයන්ට සංගවන්න කොහෙත්ම හැකියාවක් නැහැ. ඉතින් අද වීඩියෝකින් අපි ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ සජීවී වැඩසටහන් තුල ලැජ්ජාවටපත් වූ අවස්ථාවන් කීපයක් ගැන. වීඩියෝකින් අපි ඔයාලට මුලින්ම පෙන්වන්නේ කැමරාව ඉදිරිපිටදී අපහසුතාවයට ලක් වෙච්ච නිවේදකයෙකු පිළිබඳව. මේ කාන්තාව කැමරාව ඉදිරිපිටදී කිසිම ලැජ්ජාවක් නැතුව නිවේදකයා අපහසුතාවයට ලක් කරමින් මේ විදිහට හැසිරීලා තියෙනවා. මෙතනදී මේ නිවේදකයා ඉතා අපහසුතාවයට ලක් වුණා කියලා වාර්තා වෙනවා. දැන් අපි ඔයාලට පෙන්වන මේ සජීවී වැඩසටහනදී මේ කාන්තාවට කියනවා තමන්ගේ ස්කර්ට් එක ගලවලා අයින් කරන්න කියලා. ඉතින් මේ කාන්තාව කිසිම ලැජ්ජාවක් නැතුව මෙන්න මේ විදිහට තමන්ගේ ස්කර්ට් එක ගලවලා ඉවත් කරනවා. ඉතින් මෙතනදිත් මේ කාන්තාව කැමරාවක් ඉදිරිපිට ඉන්නේ කියලා අමතක වෙච්ච මොහොතක්ද කියලාත් අපට හිතා ගන්න අමාරුයි. මේ වීඩියෝ එකේදී මේ කාන්තාව සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේදී එම කාන්තාවගේ ඇඳුම ඇතුළට යම් කෘමිසතෙක් ගිහිල්ලා විදියට මෙන්න මේ විදියට හැසිරෙනවා. කොහොම වුණත් මේක සජීවී වැඩසටහනක් ඉඳ මේක බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට පෙනෙන එක නැවැත්වීමට හැකියාවක් තිබිලා නැහැ. දැන් අපි ඔයාලට පෙන්වන සජීවී සමූප පරීක්ෂණයේදී මේ සමූප පරීක්ෂණයේ සිදු කරන නිවේදකයා විසින් සමූප පරීක්ෂණයෙන් ලක් කරන මෙම කාන්තාවගේ පපු ප්‍රදේශයේ දෙස ඕනෑවටත් වඩා බලන බව මේ කාන්තාවට වැටහිලා මේ කාන්තාව කියනවා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ශරීරයේ අනවශ්‍ය තැන් දිහා නොබල S2 දිහා බලාගෙන කෙලින්ම අහන්න කියලා. ඉතින් මෙතනදී මේ නිවේදකයා ඉත අපහසුතාවයට ලක් වෙලා පස්සේ මේ නිවේදකයා මේ කාන්තාවගෙන් සමාව අයදිලා සිටිනවා. කොහොම වුණත් මේ වැඩසටහන සජීවී විකාශනය වෙමින් තිබුණු නිසා ප්‍රේක්ෂකයන්ගෙන් මේ නිවේදකයාට කනගාටුදායක ප්‍රතිචාර තමයි ලැබිලා තියෙන්නේ. දැන් ඔයා දකින මේ මාධ්‍යවේදියා සජීවී මාධ්‍ය ආවරණය සිදු කරමින් සිටිනකොට මෙන්න මේ විදිය සිදුවීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ මාධ්‍යවේදියා මාධ්‍ය ආවරණය සිදු කරමින් සිටිනකොට මෙන්න මේ විදියේ පාරේ ලයිට් කණුවක හැප්පිලා අපහසුතාවයට ලක් වෙලා තියෙනවා. දැන් අපි ඔබට පෙන්වන මෙම සජීවී වැඩසටහන තුළදී මෙම නිවේදිකාව විසින් සර්පයෙකු කරේ දමාගෙන නිවේදන කටයුතු සිදු කරමින් සිටියේදී මෙන්න මේ විදියට එම සර්පයා කුපිත වෙලා මයික් එකට ගසනකොට මෙම නිවේදිකාව අපහසුතාවයට ලක් වෙලා තියෙනවා. ඊළඟට පෙන්වන්න හදන මෙම සජීවී වැඩසටහන ඉදිරිපත් කරන මෙම පුද්ගලයින් තමන් කැමරාවක් ඉදිරියේ ඉන්නවා කියලාත් අමතක වෙච්ච වෙලාවක් තමයි මේ. ඉතින් මෙතන සිටින මෙම පුද්ගලයා මෙම කාන්තාවගේ ඇඳුම මෙන්න මේ විදියට කතුරකින් කපා ඉවත් කරන විදිය සජීවී විකාශනය වෙලා තියෙනවා. අසුව මෙම සජීවී වැඩසටහන සමාජයේ හාස්‍යයට ලක් වෙච්ච වැඩසටහනක් විදියටයි සඳහන් වෙන්නේ. සත්ත ගෝවිපලක් ඉදිරිපිට සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටින මේ කාන්තාවට අපූරු සිදුවීමක් සිදු වෙලා තියෙනවා. මෙතන සිටින මේ ගවයා මෙම වැඩසටහන ඉදිරිපත් කරන මෙම කාන්තාවගේ පේයුරු මෙන්න මේ විදියට දිවෙන් ලෙව කනවා. මෙතනදී සජීවීව විකාශනය වෙලා තියෙනවා. ඉතින් මෙච්චර වෙලා වීඩියෝත් එක්ක එකතුලා හිටපු ඔයා වීඩියෝ එක ගැන හිතන දේවල් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න.